මගේ ඊළඟ ඉලක්කය නායක හාමුදුරුවනේ මේ වැඩ කරන හාමුදුරුවෝ තමයි තාඩණයට පීඩණයට අපහසුතාවට පත් වෙන්නේ කැබිනට් එක ඇතුලේ තියෙන වීදුරු වාගේ නිකම්ම නිකන් ඔහෙ භාජන තියෙනවා බිඳින්නෙත් නැහැ පොඩි වෙන්නෙත් නැහැ කිලුට වෙන්නෙත් නැහැ හැබැයි වැඩ කරනකොට තමයි තැලෙන්නේ පොඩි වෙන්නේ විනාශ වෙන්නේ මේ සියලු දේට මූණ දෙන්නේ මම සූදානම් කරගෙන යනවා නායකයන්ගේ වැඩපිළිවෙලක් ඇත්ත වශයෙන්ම භික්ෂූන් වහන්සේලා තරුණ භික්ෂූන් වහන්සේලා පුනරුත්ථාපනය කියන වචනේ වැරදි හැබැයි මේ ස්වාමින් වහන්සේලම පුනරුත්ථාපනය කියමු කොයි වරදක් නැහැ උන්වහන්සේල වෙනුවෙන් රෝහලක් ඉදිකිරීම තමයි නායකයන්ගේ මගේ ඊළඟ ඉලක්කය කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගතාවය හදන්න හැකි භික්ෂූන් වහන්සේල වෙනුවෙන් ඉස්පිරිතාලයක් ගොඩනගන්න ඉතින් දැන් ඒක යතිසුව ආරණ නමින් දැනටත් මේ ව්‍යාපෘතිය ලියලා ඉවරයි නායකයන්. ඉතින් ඒකට මට ආශිර්වාද කරනවා නායක හඳුල්ලා. මොකද මේ පහුගිය කාලේ නායකයන්ගේ අවුරුදු 50ට අඩු හාමුදුරුවරු මං හිතන්නේ එක 30ක් 40ක් අපවත් වුණා. ඉතින් මොන මොන හෝ හේතුන් නිසා මේ විවිධ අපහසුතාවයන් එක්ක මේ වැඩ කටයුතු කරන දාපි වාහනයක් වුණත් නායක හඳුනේ දුවන කොටනේ සර්විස් කරන්නේ. ඉතින් අපටත් මේ සර්විස් එක ඕනේ. ඉතින් ඒ හාමුදුරුවරු වෙනුවෙන් ස්පිරිතාලයක් මේ අවුරුදු 70 80 පැනලා ගිලන් උපස්ථානයක් නෙමෙයි ඒක ඕන තරම් ඉස්පිරිතාල තියෙනවා භික්ෂු වාට්ටු තියෙනවා නෑ වැඩ කරන ගම දැන් අපි වැඩ කරගෙන යද්දී නායකහනේ කොච්චර මානසිකව පීඩා දෙනවද අපිට කොච්චර නම් දැන් අපි අර අනුනායක හඳුරු මොනවා හරි වචනයක් කවුරු හරි නායකහනේ වචනයක් මොනවා හරි කියලා කියන දේ නෙමෙයි එළියට යන්නේ මහ පුදුම තුප්පහි මාධ්‍යයක් මේ රටේ දිනන අයවත් මේ මාධ්‍ය අපි හිතුවද නැවිලා ඉන්නවා එක වචනයක් වරදින්න බෑ ඒ අනිත් පැත්ත තමයි ගහන්නේ මහ පුදුම රටක් හඳුන්නේ මේ රටේ මේ රට හරි පින්වන්ත රටක් 99ක් මොන අසත්පුරුෂෝ හිටියත් සත්පුරුෂෝ ඉන්නවා මේක 100ක් 102ක් හැරි. ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕන. ඒක අපේ ඒක බෝධිසත්ව පාරමිතාවක් හැටියට කෙරුවොත්තර මේක කරන්න පුළුවන්. ඉතින් ඒ රෝහල හදීමේ ලොකු අදිෂ්ඨානයක් තියෙනවා. ඒ වගේම ඉදිරි කාලේ නායකයන්ගේ විශේෂයෙන් මේ රට ගිලගනිමින් තියෙන තව අවුරුදු 20ක් යන කලින් හඳුන්නේ මේකට අපිට ගහනවා. ඒක ස්ථිරයි. ඉතින් අපි හාමුදුරුවෝ කෙලින් කඩේ හිටගත්තේ නැති වුණොත් මේ ප්‍රශ්නේ හරියට කියවා ගත්තේ නැති වුණොත් මේ මුස්ලිම් මන්තවාදී ප්‍රශ්නේ අපි විශාල නරක තැනකට වැටෙනවා. නායකහන්නේ මේ අපි මේ බණ කියන මේ වැඩ කරන වෙලාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන විතරක් 500කට වැඩිය වැඩ කරනවා මේ රටේ. යුරෝපෙන්, බටහිරෙන්, ලැතින් ඇමරිකානු රටවල් වලින් ඒවයින් ගිලිහෙන ඒ නිර්මාණවාදී ආගමික කොටස් වල අඩුව ඌණය පූර්ණේ කරගන්නේ අපි වගේ රටවල් වලින්. ඉතින් විශාල ආගමික කලකෝලාහල නිර්මාණය වෙන නියමිත ඉදිරියට. ඒක නිසා අපි බෞද්ධයෝ හැටියට විශේෂයෙන් හාමුදුරුවෝ හැටියට හරිම දිශාව හඳුනගෙන මේ බෞද්ධ සමාජයේ මෙහෙවන්න සිද්ධ වෙනවා. මේ දේශපාලන තත්ත්වයෙන් අපිට වැඩක් නැහැ. අපි එක එක කණ්ණාඩි වලට දාලා එක එක ගොඩවල් වලට දානවා. මේ කාලවලට ඒක අපේ රාජකාරියක් නෙමෙයි. අපි අවස්ථාවෝචිතව මේ වෙලාවට යම් මතයක් ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් කින්වත් අපට බලාපොරොත්තු වෙන්න සුගතිය අත්‍යවශ්‍ය කියන එක ප්‍රශ්නයක්. කොයි හැටි වෙතත් අපි ඉදිරි කාලේ මේ හාමුදුරුවෝ කායිකව මානසිකව බලගන්නල සයි බලගන්නල මේ රටට ශාන්ති උදා කිරීමේ ඒ වැඩ පිළිවෙලට යොමු වෙන්න ඕනේ.